මෙතර නිරෝධායන ඇදිරි නීතිය බලපෑත්වෙන ජයල සුදුවැල්ල ප්‍රදේශයේ එම නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවටගත් බව ජයල පොලිසිය පැවසුවා. නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක සූදු ක්‍රීඩාවේ නිරතව මත්පැන් සාදයක් පවත්වමින් සිටි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම පිරිස අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය කියා සිටියේ. COVID-19 වෛරසයේ පැතිරීම හමු වේ එම අවදානම නොතකමින් හිඟුරක්ගොඩ බුද්ධයාය දන්වැල් මංකඩ ප්‍රදේශයේ සත්ව ගොවිපලක් තුල නීති විරෝධී මත්පැන් ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අතරඟුට ගැනීමට හිඟුරක්ගොඩ පොලිසියට හැකි වුණා. එම ස්ථානයේ තිබූ නීති විරෝධී මත්පැන් විනාශ කර දැමීමට පොලිසිය පියවරගත් අතර සත්ව ගොවිපලේ හිමිකරු අතරඟුට ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ නිරෝධායන ඇඳිරි නීතිය හමු වේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිකුත් කරන ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත නොකරන ලෙසයි. එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගන්නා බව ඔහු පැවසුවා. සේවයට වාර්තා කිරීම සම්බන්ධව මුලින්ම ආයතන 84ක් ඊට පසු 102ක් ඊට පසු 106ක් ලෙස සඳහන් වුණා. නමුත් ඊයේ නිකුත් කළ චක්‍රලේඛනය අනුව රාජ්‍ය රාජ්‍ය නෝන ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා මාධ්‍ය ඇතුළු ආයතන ගබඩා ක්‍රීමට රැගෙන යාමට බලපත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානවල සිට බස්නාහිර පළාතට පැමිණෙන වාහන එම අදාළ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුවකගේ ලිපියක් සහිතව පැමිණෙනවා නම් ඒ අයටත් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. විවාහ මංගල උත්සව පැවැත්වීම, ඒ වගේම අනිකුත් උත්සව පැවැත්වීම සපුරා තහනම් වෙනවා. එවැනි කිසිම කටයුත්තක් සිදු කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම ඇඳිරි නීතිය තිබුණත් ඇඳිරි නීතිය නොතිබුණත් අනිකුත් ප්‍රදේශවල සියලුම දෙනා සංචරණය හැකියතාක් දුරට සීමා කරන්න, ඒ වගේම අනවශ්‍ය උත්සව පැවැත්වීමෙන් වළකින්න, එකිනෙකා එකට රැස්වන රැස්වීම විශාල වශයෙන් රැස්වන කටයුතු වලින් වැළකී යුතුයි, ක්‍රීඩා කටයුතු වලින් වැළකී යුතුයි, සෑම විටම දුරස්ථභාවයේ තබා ගනිමින් ක්‍රියා කිරීමට කටයුතු කළ යුතුයි.